ආයිබෝන් හැමෝටම ඔන්න මේ දවස්වල ස්ථාවර තැන්පතු පොලිය අනුපාත හොඳටම අඩු වුණාට සල්ලි ඉතිරි කරන සල්ලි FD දාන අය ඉන්නවනේ. අන්න එහෙම කෙනෙක්ට වැදගත් වෙන්න 2020 ජූලි 17 වෙනිදා වෙනකොට අඩු වෙලා තියෙන ස්ථාවර තැන්පතු පොලිය අනුපාත ගැන තමයි මේ වීඩියෝ එක. දැනට FD rates අඩු වෙලා තියෙන බැංකු 8ක අලුත් අනුපාත මම සඳහන් කරලා තියෙනවා. අපි දැන් වෙන වෙනම බලමු මේ අඩු වුණු පොලිය අනුපාත. අපි ඉස්සරලම් බැලුවොත් BOC වල මේ අනුපාත අඩුවීම නිසා මේ වෙනකොට අවුරුද්දක ස්ථාවර තැන්පතුවක් දාලා කල්පිරුණාමයක පොලිය ගන්නවා නම් 5.75% වාර්ෂික පොලියක් තමයි ලබා දෙන්නේ. අවුරුද්දක ස්ථාවර තැන්පතුවක් දාලා මාස්පතායක පොලිය ගන්නවා නම් 5.25% වාර්ෂික පොලියක් තමයි ලංකා බැංකුව මේ වෙනකොට ලබා දෙන්නේ. ඊළඟට පීපල්ස් බැංක් එකෙත් BOC වල වගේම 1 year maturity 5.75% පොලියක් සහ 1 year monthly 5.25% පොලියක් තමයි මේ වෙනකොට ලබා දෙන්නේ. ඊළඟට ගත්තොත් commercial bank මේ වෙනකොට අවුරුද්දක ස්ථාවර තැන්පතුවකට කල්පිරුණාම 5.5% පොලියක් සහ අවුරුද්දක ස්ථාවර තැන්පතුවක් දාලා මාස්පතායක පොලිය ගන්නවා නම් 5.35% පොලියක් තමයි ලබා දෙන්නේ. ඒ වගේම ගත්තොත් දැන් ටික දවසකට කලින් ටිකක් වැඩි පොලියක් ලබා දුන්නනේ RDB බැංක් එක. RDB බැංක් එකෙත් මේ වෙනකොට 1 year maturity 7.25% පොලියක් සහ 1 year monthly 7.02% පොලියක් තමයි මේ අනුපාත අඩුවීමත් එක්ක ලබා දෙන්නේ. ගොඩක් දවසකින් පොලිය අනුපාත ගැන සඳහන් නොකරපු බැංකු කිහිපයක් තියෙනවා. ඒ බැංකුවල අනිත් බැංකුවලට වඩා ටිකක් වැඩි පොලියකුත් ලබා දෙනවා. අපි දැන් බලමු ඒ බැංකුවල අඩු වෙලා තියෙන ස්ථාවර තැන්පතු පොලිය අනුපාත. අපි බැලුවොත් පෑන් ඒෂියා බැංකුව අවුරුද්දක ස්ථාවර තැන්පතුවක් දාලා කල්පිරුණාම පොලිය ගන්නවා නම් 7%ක පොලියක් ලබා දෙනවා. අවුරුද්දක ස්ථාවර තැන්පතුවක් දාලා මාස්පතායක පොලිය ගන්නවා නම් 6.78% පොලියක් පෑන් ඒෂියා බැංකුව ලබා දෙනවා. ඊළඟට SDB බැංකුව 1 year maturity දාන FD එකට 8.75% පොලියක් සහ 1 year monthly දාන FD එකට 8.5% පොලියක් ලබා දෙනවා. බලන්න SDB බැංක් එකේ අවුරුදු දෙකේ ඉඳන් අවුරුදු පහ දක්වා කාලවලට දාන ස්ථාවර තැන්පතු වලට තවමත් 10% සහ 10%ට වඩා වැඩි පොලිය අනුපාත ලබා දෙනවා. ඊළඟට HDFC බැංකුව අවුරුද්දක ස්ථාවර තැන්පතුවක් දාලා කල්පිරුණාම පොලිය ගන්නවා නම් 8.5% පොලියක් සහ අවුරුද්දක ස්ථාවර තැන්පතුවක් දාලා මාස්පතා පොලිය ගන්නවා නම් 8%ක පොලියක් ලබා දෙනවා. බලන්න මේ බැංකුවෙත් අවුරුදු දෙකේ ඉඳන් අවුරුදු පහ දක්වා කාලවලට දාන FD වලට ලබා දෙන පොලිය අනුපාත 10%ට වඩා වැඩි. අපි අවසාන වශයෙන් බැලුවොත් කාගිල්ස් බැංක් එක 1 year maturity FD එකට 6.25% පොලියක් සහ 1 year monthly FD එකට 6.08% පොලියක් ලබා දෙනවා. ඊළඟට අපි බැලුවොත් අවුරුදු 60ට වඩා වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රජයෙන් ලබා දෙන 15% පොලිය ක්‍රමය හැරුණාම බැංකුවලින් ලබා දෙන පොලිය අනුපාත තියෙනවනේ. මේ වෙනකොට RDB, HDFC සහ SDB කියන බැංකු තුන තමයි අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දාන ස්ථාවර තැන්පතුවකට වැඩිම පොලියක් ලබා දෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ ස්ථාවර තැන්පතු පොලිය අනුපාත තමයි වාණිජ බැංකු මේ වෙද්දීන් ලබා දෙන්නේ. අපි බලමු මේ අනුපාත ඉස්සරහට වෙනස් වීම කොහොම වෙයිද කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතුණා නම් වීඩියෝ එකට ලයික් කරලා මගේ channel එකත් දැන්ම subscribe කරන්න. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. එහෙනම් ජය වේවා හැමෝටම.